සුබ දවසක් කියලා ඔයාලා හැමෝම අපේ YouTube channel එකට පිළිගන්නවා. මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ කොහොමද ඔයාලගේ pay account එකේ තියෙන ඩොලර්ස් රුපියල් බවට convert කරගන්නේ එහෙම නැත්නම් bank එකට withdraw කරගන්නේ කියලා. ඉතින් ඔයාලගේ pay account එකට log වෙන්න මුලින්ම මෙතනදී pay ඩොලර්ස් රුපියල් කරගන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. මෙතනදී safe ක්‍රම කිහිපයකට මම ක්‍රම දෙකක් අද මේ වීඩියෝ වලට කියලා දෙනවා. පළවෙනි ක්‍රමයේ තමයි ඔයාලට පුළුවන් pay ඩොලර්ස් buy කරන කාඩ හරි ඔයාලගේ pay ඩොලර්ස් ටික transfer කරලා එයාලගෙන් රුපියල්ස් ලබා ගන්න. ඉතින් Facebook එකට ගියොත් ගොඩක් මේ pay ඩොලර්ස් buy කරන අය ඉන්නවා. හැබැයි ඉතින් sure කෙනෙක්ම හොයලා බලලා ඔයාලගේ pay account එකේ දින ඩොලර්ස් ටික sell කරන්න මේ දවස්වල ගොඩක් හොරුත් ඉන්නවා. ඉතින් මේ වැඩේට හරියටම ෂුවර් කෙනෙකුත් අවශ්‍ය වෙනවා. ඉතින් හොරෙක්ට වුණොත් ඔයාලගේ සල්ලි ටිකක් නැති වෙනවා. ඒක නිසා මේ ක්‍රමය ඔයාලට රෙකමන්ඩ් කරන්න ටිකක් අමාරුයි ලංකාවේ අයත් එක්ක. ඒක නිසා මම පාවිච්චි කරනවා binance wallet එක මෙන්න මේ වැඩේ කරන්න. ඉතින් ඔයාලා ගාව අනිවාර්යෙන්ම ඒ කියන්නේ binance account එකක් තියෙන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එකදී binance account එකක් හදන විදිය කියලා දෙන්න යන්නේ නැහැ. ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා how to create binance account කියලා ගහන්න. ඉතින් ලංකාවේ සිංහලෙන්ම videos කරලා තියෙන ඕන තරම්. ඉතින් ඔයාලට පුළුවන් binance account එකක් හදාගන්න. ඉතින් ඔයාලා ගාව දැනටමත් binance account එකක් තියෙනවා නම් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඉතින් මෙතනදී ඔයාලට මේක mobile එකෙන් කරන්නත් පුළුවන්. mobile එකේදී මේක ටිකක් චූටියට වෙන්න නිසා තමයි මම desktop mode එකට log වෙලා ඉන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඕනනම් ලැප් එකකින් හරි desktop එකකින් හරි log වෙන්න. එතකොට මම මේ කරන විදිහටම කරන්න පුළුවන්. ඉතින් phone එකෙන් කරත් මේ withdraw deposit මේ option ඔක්කොම එහෙමම තියෙනවා. ඉතින් phone එකේ පෙන්වන විදිහට නෙමෙයි PC එකේ පෙන්වන්නේ. එතකොට ඔයාලට තියෙන තැන් ටික පොඩ්ඩක් වෙනස් වෙනවා. කොහොම හරි ඔයාලට මම මේකේ සිද්ධ වෙන්න දේ පැහැදිලි කරන්නම්. ඉතින් ඔයාලා දන්නවා ඇති binance එකේ තියෙනවා P2P කියලා option එකක්. මෙන්න මේ P2P එකෙන් මම කරන්න යන්නේ pay dollars දීලා USDT buy කරන එක. ඊට පස්සේ USDT අපේ ලංකාවේ ඉන්න කෙනෙක්ට sell කරලා රුපියල් ගන්නවා. ඉතින් මම ඔයාලට මේක step by step කරන විදිය කියලා දෙන්නම්. ඔයාලට මුලින්ම පුළුවන් binance එකේ P2P trade වෙන තැනට එන්න. ඊට පස්සේ මෙතනදී ඔයාලගේ currency එක විදියට LKR තමයි default එන්නේ. මොකද අපි ලංකාවේ ඉන්න නිසා ඔයාලා මෙතනදී USD search කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට USD පේනවනේ. ඔයාලට පුළුවන් N එක දාලා filter කරන්න. ඊට පස්සේ ඒත් එක්ක මෙතන තියෙනවා payments කියලා එකක්. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් pay කියලා search කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට pay එනවා. ඉතින් අනිත් ඒවා දාන්න යන්න එපා. හරියටම නිල් පාටින් තමයි pay එක පෙන්වන්නේ. මෙන්න මේ විදියට pay එක දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ buy tab ඔයා sell එකේ ඉන්නවා නම් buy tab එකට මාරු වෙන්න. default එන්නේ buy tab එකට ඔයාව. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් pay dollars දීලා USDT ගන්න පුළුවන් කවුද ඉන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ පිට රටය තමයි මේ විදිහට ඉන්නේ. ලංකාවේ නම් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාගේ ලිමිට් එක ඩොලර්ස් 50යි. කියන්නේ අපි ආවම pay dollars 50ක් දෙන්න ඕනේ මෙයාගෙන් USDT buy කරනවා නම්. දෙවට ඉන්න එක්කෙනාගෙන් බලා ගන්න පුළුවන් අපිට ආවම buy කරගන්න පුළුවන් ඉන්නේ ඩොලර් 100. කියන්නේ වාගේ pay account එකේ ඩොලර් 100ක් තියෙන්න ඕනේ. ඉතින් මේ තුන්වෙනියට ඉන්න එක්කෙනා ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාගේ අපිට අවම ඩොලර්ස් 10 ඉඳලා USDT buy කිරීමේ හැකියාව තිනවා pay වලින්. ඉතින් මෙතනදීත් ඔයාලට මේ ෂුවර් කෙනෙක්ම තෝරගන්න. ඉතින් ගොඩාක් මේකේ හොරුණන් අඩුයි. මේ විදියට වෙරිෆයි කරලා තමයි ගොඩාක් අය ඉන්නේ. ඉතින් මේ වෙරිෆයි කරලා තිනවා කියන්නේ එයාලා අනිවාර්යයෙන්ම ට්‍රස්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මම මෙතනදී ඔයාලට මේක පෙන්වන්න අවශ්‍ය වෙන නිසා ඩොලර්ස් 10ක USDT buy කරලා පෙන්වන්නම් මුලින්ම. ඊට පස්සේ අපි බලමු USDT කොහොමද රුපියල් වලට සෙල් කරන්න කියලා. ඉතින් මම මෙන්න මේ තුන්වෙනි එක්කෙනාගෙන් තමයි USDT buy කරන්න හදන්නේ. ඉතින් මම මෙන්න මේ විදියට buy USDT කියන එකට යනවා. ඊට පස්සේ මෙයාලගේ terms and condition තියෙනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒව අනිවාර්යයෙන්ම කියවන්න. ඒ වගේම තමයි මෙයාගේ payment limit එක ඔයාලට බලා ගන්න පුළුවන්. විනාඩි 15ක් ඇතුළත මෙයාට සල්ලි transfer කරන්නත් ඕනේ අපේ pay එකෙන්. ඉතින් මේ binance account එක ගැන මෙලෝද මැදයක් දැන නැති කෙනෙක් නම් මේක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. ඔයාලා account එකක් හදාගන්න. account එකක් හදලා මම මේ පෙන්නන විදියටම මේ වැඩේ කරන්න. එතකොට ඔයාලට කිසිම ගැටලුවක් නැතුව pay dollars ටික රුපියල් වලට transfer කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී dollars 10ක් ගහනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් pay dollars 10කට අපිට හම්බෙන USDT ප්‍රමාණය 9.83ක ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා මම මෙතනදී 11ක් විතර ගහනවා. එතකොට අපිට dollars 10.81ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඊට පස්සේ මම මෙන්න මෙතන buy USDT කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ successfully place order කියලා ආවා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් එයාලගේ pay ID එක සහ යාගේ නම. ඉතින් මෙන්න මේ pay account number එකට තමයි දැන් අපි සල්ලි transfer කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මෙයාගේ pay account number එක copy කරගන්නවා. ඊට පස්සේ pay එකට එනවා.
පේකට ඇවිල්ලා මෙන්න මෙතන withdraw කියන එක click කරනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් account එකක් දාන්න තියෙනවා. මම මෙන්න මෙතනට copy කරගත්ත account number එක දැම්මා. ඊට පස්සේ අපි 11ක් ඉන්නේ buy කරන්න අපි මෙතන 11ක් ගහමු. ඊට පස්සේ අපි duty fee එකක් කැපෙනවා. ඉතින් මම මෙන්න මේ විදියට දැන් එයාට ඩොලර් 11ක් send කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් transaction එක complete වුණා කියලා. ආවා. ඉතින් දැන් මම යාට මේ payment එක කරා. ඉතින් මම දැන් කරන්නේ මේ binance account එකට ඇවිල්ලා මෙන්න මෙතන transfer and notify seller කියන එක click කරනවා. ඉතින් මම මෙතනදී payment එක කරා ඇත්තටම. ඉතින් මම මෙතන confirm payment කියන එක දෙනවා. ඊට පස්සේ බලමු මෙයා order එක release කරයිද කියලා. හරි. ඉතින් එයා ඔන්න අපේ USDT ටික release කරලා තියෙනවා. මෙතන බලා ගන්න පුළුවන් order complete වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් අපි ගිහිල්ලා බලමු අපේ wallet එකට, ඒ කියන්නේ binance wallet එකට $10.81 ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවද කියලා. මෙතන wallet කියන එකට ගියාට පස්සේ ඔයාලට funding wallet කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ funding wallet එකට තමයි ඔයාලා මේ විදිහට buy කරපු USDT ටික එන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන available කියන තැනින් $10.81 ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මගේ funding wallet එකේ $200 ගණක් තියෙනවා. මම මේ PTP එක ඇඩ් එකක් දාලා ෆ්‍රෝස් වෙලා තමයි 180 ගන්න තියෙන්නේ. දැන් අපි buy කරපු ගාන මෙතනට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ USDT ටික අපේ බෑන්ක් එකට withdraw කරගන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලට තේරෙන්නේ නැති අපි මුලින්ම pay account එකෙන් ඩොලර්ස් ටික transfer කරලා USDT buy කරගත්තා. දැන් අපි USDT තමයි රුපියල් වලට මාරු කරන්න යන්නේ. ඒකට ඔයා කරන්න ඕනේ නැවත අපි ඉඳපු P2P trade වෙන තැනට එන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන කරන්සි එක මාරු කරානේ. ඊට පස්සේ නැවතුවා මෙතන LKR දාගන්න ඕනේ. ඉතින් අපි මේකට ඩිෆෝල්ට් එකදී කොහොමත් LKR වැටෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන buy කියන එකේ ඉදියොත් sell කරන ටැබ් එකට මාරු වෙන්න. මොකද අපේ USDT ටික අපි sell කරන්න තමයි හදන්නේ. ඉතින් අපේ බැංක් account එක මේ binance එකට add කරලා ඉන්න ඕනේ. එතකොට තමයි මේ seller අපේ බැංක් account එක පෙන්වන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන dot 3ක් තියෙනවා. මෙන්න මෙතන ඒත් එක්කම තියෙනවා payment methods කියලා. මෙන්න මේක click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම add කරගෙන තියෙන payment method එක මෙන්න මෙතනින් පෙන්නවා. ඉතින් ඔයාලගේ මෙතන payment method එකක් පෙන්වන්නේ නැහැ. අලුත්ම binance account එකක් හදපු ගාම. ඉතින් ඔයාලට තියෙන මෙන්න මේ add payment method කියන එක click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන all payment methods කියන තැනින් bank transfer search කරන්න ඕනේ. ඉතින් සම්පූර්ණයෙන්ම bank transfer search කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තනි බැංක් ට්‍රාන්ස්ෆර් කියලා එකක් එනවා. ඉතින් මේ අනිත් ඒවා දාන්න යන්න එපා. මේ PH, Taiwan, Venezuela එකක්වත් දාන්න යන්න එපා. මෙන්න මේ උඩම එන තනි බැංක් ට්‍රාන්ස්ෆර් කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලගේ binance account එක හදාදී දුන්න නම මෙන්න මෙතනින් පෙන්නනවා. ඒක ඔයාලට මෙතනදී වෙනස් කරන්න බෑ. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ නමට තියෙන bank account number එකක් add කරන එක. උදාහරණයක් විදිහට හිතන්න දැන් වාගේ නමට එක bank account එකක්වත් නැහැ කියලා. ඉතින් වා ගෙදර වෙන කෙනෙක්ගේ bank account number එකක් මෙතනට දානවා. ඉතින් එහෙම දාන්න බෑ. හදිසියවත් එහෙම දාලා කියලා වුණොත් ඔයාලගේ account එක මෙයලා suspend කරනවා. ඒක නිසා ඔයා මේ account එක හදන කෙනාගේ නමටම අනිවාර්යයෙන්ම bank account එකක් තියෙන්න ඕනේ. ඉතින් ලංකාවේ තියෙන ඕනම bank account එකක් දාන්න පුළුවන් අපිට ගැටලුවක් නැතුව. මෙතනදී bank account number එක දාන්න. ඊට පස්සේ bank එකේ name එක වාගේ commercial bank වෙනවා තියෙන commercial bank ව සම්පත් නම් සම්පත් ඒක දාන්න. ඊට පස්සේ මෙතන branch එක දාන්න. මෙතන optional කියලා තිබුණාට ගොඩක් ලංකාවේ අයට branch එක අවශ්‍ය වෙනවා. ඒක නිසා ඔයාලගේ account එක open කරලා දෙන branch එකක් දාන්න. ඊට පස්සේ මෙතන confirm කියන එක click කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ bank account එක binance එකට link කරන්න. payment method එකක් add කරාට පස්සෙ ඔයාලට පුළුවන් නැවත මෙන්න මේ P2P කියන එක click කරලා අර trade වෙන තැනට එන්න. ඊට පස්සේ මම කලින් කිව්වා වගේම මෙන්න මෙතන sell කියන එකට අනිවාර්යයෙන්ම මාරු වෙන්න. ඊට පස්සේ මෙතන fiat එක LKR දාගන්න. ඊට පස්සේ මෙතන payments කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනට ඔයාලා bank transfer දාගන්න ඕනේ. ඉතින් උඩින්ම පෙන්වනවා bank transfer. එහෙම පෙන්වන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් එක search කරන්න. එතකොට පෙන්වනවා. ඉතින් මේ විදිහට bank transfer දාගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඩොලර් එකක් කීයටද සෙල් කරගන්න පුළුවන් කියලා. 329 328 වගේ රේන්ජ් එකේ තමයි අපිට සෙල් කරන්න පුළුවන් ඉන්නේ. මේ ඉන්නේ ලංකාව අය මෙයාලට තමයි අපි සෙල් කරන්න හදන්නේ. ඉතින් මෙතනදී තර මං කලින් ගුවාගේ ට්‍රස් කෙනෙක් හොයා ගන්න ඕනේ. ඉතින් මේ වෙරිෆිකේෂන් මාක් එක තියෙනවා කියන්නේ යාලා ටිකක් අපි ට්‍රස් කරන්න පුළුවන්. එහෙමයි කියලා මේක හැමෝම ට්‍රස් කරන්නත් බෑ. ගොඩක් හොරු ඉන්නවා. හොරු කියන්නේ සාමාන්‍ය 95ක් වගේ ඉන්නේ ට්‍රස් කරන්න පුළුවන් අය. 5ක් වගේ තමයි හොරු ඉන්නේ. ඉතින් මට නම් තාම අහුවෙලා නැහැ කෙනෙක්වත්. ඉතින් ඒක නිසා කොහොමත් ගොඩක් ඕඩර්ස් ප්‍රමාණයක් දාලා තියෙන කෙනෙක්ට සෙල් කරනවා නම් හොඳයි.
ඉතින් මෙන්න මේ ලිමිට් එක අනිවාර්යයෙන්ම බලන්න. දැන් මගේ ඩොලර්ස් 10ක් තියෙන්නේ. එතකොට අපිට ඇවරේජ් විකුණන්න පුළුවන් වෙන එකක් 329 ගාණක් තිබ්බොත් රුපියල් 3000 ගාණක් තමයි හම්බෙන්නේ. ඉතින් මෙයාලගේ ලිමිට් එක කවම රුපියල් ලක්ෂය. ඉතින් අපිට ඒක නිසා පහළට පහළට යන්න වෙනවා. ඉතින් පහළට පහළට යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ 1 ඩොලර් එකක් දෙන්න පුළුවන් ගාණත් අඩු වෙනවා. ඉතින් ගොඩක් අය 50,000 15,000 ලක්ෂෙන් තමයි ගන්නේ. ඉතින් අපි 3000 ගාන සේල් කරන්න ගොඩාක්ම පහලට යන්න වෙයි. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් නිව් එෂාන් කියලා කෙනෙක් ඉන්නවා. එයා රුපියල් 3000 ගන්නවා. ඉතින් අපිට පුළුවන් ඉන්නේ එයාට සෙල් කරන්න. මම මෙතන සෙල් USDT කියන එක දෙනවා. ඊට පස්සේ අපි අතනින් buy කරා ඩොලර් 10.81ක්. මේ විදිහට ඒක type කරගමු. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ බැංක් account එකට එන රුපියල් ප්‍රමාණය කොච්චරක්ද කියලා. 3536.738ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන payment method කියන තැනින් ඔයාලට පුළුවන් ඔයාලා link කරපු bank account එක මේ විදිහට තෝරන්න. ඉතින් මේ තියෙන මම දැන් link කරගෙන තියෙන මගේ commercial bank account එක මම මෙන්න මේ විදිහට තෝරන. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ විදිහට ඔයාලා link කරගත්ත bank account එක මේකට තෝරන්න. ඊට පස්සේ මෙතන sell USDT කියන එක දෙන්න. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් successfully place order කියලා ආවා. දැන් මෙයා මගේ bank account එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. ඉතින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ තමයි අපි අපේ USDT එක මෙයාට සෙල් කරන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා මගේ bank account details ටික. ඉතින් මේක මෙයාට පෙන්නනවා. දැන් මට තියෙන මගේ online බැංකුව app එක check කරන්න නැත්නම් SMS එකක් එනකන් ඉන්න. ඉතින් මගේ බැංකුවට සල්ලි ආවට පස්සේ තමයි මම මේ USDT එක රිලීස් කරන්නේ. හරි. ඉතින් මගේ bank account එකට සල්ලි ටික ආවා 3536.38ක ප්‍රමාණයක්. මේ තියෙන මගේ commercial bank එකේ e-passbook එකෙන් ආපු notification ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සල්ලි ආපු නිසා මම මගේ USDT එක මෙයාට දෙන්න තමයි හදන්නේ. මම කරන්න මෙන්න මෙතන payment receive කියන එක click කරනවා. ඊට පස්සේ අපිට අදාළ රුපියල් ප්‍රමාණය හරියටම ලැබුණා කියලා මම මෙතනින් mark කරනවා. ඊට පස්සේ මගේ phone එකට එන verification code එක මම මේ විදිහට ගන්නවා. හරි. ඉතින් මම මගේ USDT එක මෙයාට රිලීස් කරා. ඕඩර් කම්ප්ලීටඩ් කියලා ඇවිල්ලා තිනව බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති කොහොමද මම මගේ pay dollars ටික රුපියල් වලට කන්වර්ට් කරගත්තේ කියලා. ඉතින් පොඩි වටයක් තියෙනවා. ඉතින් ඔයාලට binance account එකක් හරහා කරනවා නම් මම මේ කරපු විදියටම වැඩේ කරගන්න පුළුවන්. ඉතින් binance account එකක් හදාගෙන මම කියපු විදියටම වැඩේ try කරන්න. ඉතින් ගොඩක්ම සේෆ් ක්‍රමේ තමයි මේක. මම දැන් සෑහෙන කාලෙක ඉඳන් හොයනවා කොහොමද වැඩේ කරන්න කියලා. ඉතින් මට හම්බෙච්ච සේෆ්ම ක්‍රමේ තමයි binance account එකක් හරහා මේ වැඩේ කරන එක. ඉතින් ඔය විදිහට ඔයාලට පුළුවන් දිගටම pay dollars රුපියල් බවට convert කරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මොන හරි දෙයක් ගන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස දාගෙන යන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකෙන් ඉස්සරහට හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.